මේ නම කිව්වහම කවුරුත් දන්නවා. ඒක හින්දා තමයි 2016 වර්ෂයේ හිමාලයට වඩා උසයි සෙනෙහස පපුකන්දේ ගීතයට වගේම 2017 සහ 2018 වසරවල අම්මා කියලා බහතෝරනා ගීතයට ස්ලිම් නීල්සන් සම්මානවලේ ජනප්‍රියම ගීතයට හිමි සම්මාන පවා හිමි කරගත්තේ. ඔහු වෙන කවුරුවත් නෙමෙයි සීදුව සකුරා සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පී ජූඩ් රොගන්ස්. අද ඔහු සීදුව සකුරා සංගීත කණ්ඩායම හැරගිහින්. ඇත්තටම එහෙම වුණේ ඇයි? ජූඩ් රොගන්ස් හදිස්සියම සීදුව සකුරා කණ්ඩායම හැරගිය කතාව ඇත්තක්ද? ඒ කතාව ඇත්තක්. අවුරුදු 14ක් පුරාවටම මම අජිත් අයියත් එක්ක වැඩ කළා. සංගීත කණ්ඩායමේ වැඩ එක්ක මගේ වැඩ ටික කරගෙන යෑමේ පුංචි අපහසුතාවයක් ආවා. ඉතින් මට තීරණයක් ගන්න වුණා සංගීත කණ්ඩායමෙන් අයින් වෙන්න. සීදුව සකුරා කණ්ඩායමත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගත්තේ නැහැ. අනේ අපි රණ්ඩු සරුවල් කරගෙන නම් නෙවෙයි ඉවත් උනේ. ගොඩක් කටකතා පැතිරෙනවා අපි රණ්ඩු කරා බැනගත්තා කියලා. එහෙම කිසිම දෙයක් නැහැ. පැහැදිලිව මේ කතාව කියන්න ඕනේ. මම ප්‍රසංග බාර ගැනීම සහ ගෘහස්ථ ප්‍රසංග වගේම විදේශ සංචාර සමග සංගීත කණ්ඩායමේ ප්‍රසංගවලත් වැඩ කරනකොට ලොකු ලොකු ගැටලු මතුවෙනවා. ඒ කියන්නේ ප්‍රවාහන අපහසුතා වගේම ප්‍රමාද වීම සිදු වෙනවා. එතකොට සංගීත කණ්ඩායම පැහැදිලිවම අපහසුතාවයට පත් වෙනවා. ඒ හින්දා තමයි මම ඉවත් වුනේ. මොකද මම නැතිව ගියහම සංගීත කණ්ඩායම අපහසුතාවයට පත් වෙනවා වගේම අජිත් අයියා අපහසුතාවයට පත් වෙනවා ගනුදෙනුවලදී. ඉතින් ඒකත් එක්ක අලුතින් කෙනෙක් මෙතනට යෝජනා වුණා නම් හොඳයි කියලා හිතලා තමයි ඉවත් වුනේ. සුපිරි ගණයේ සංගීත කණ්ඩායම් රැසකින් මට ආරාධනා ආවා. නමුත් ඒකකටවත් මම යන්නේ නැහැ. මම අජිත් අයියට පොරොන්දුවක් වුණා මොන මොහොතකවත් සීදුව සකුරා කණ්ඩායමෙන් ඉවත් වෙලා වෙන කණ්ඩායමකට යන්නේ නැහැ කියලා. ජූඩ් රොගන්ස් එහෙම කිව්වා. සීදුව සකුරා කණ්ඩායම සමග ආපහු සින්දු කියන්නේ නැතිද කියන ප්‍රශ්නයට ජූඩ් දුන්නේ පුදුම උත්තරයක්. අනේ නැහැ. දැනටමත් මම සීදුව සකුරා අප්‍රේල් මාසේ වැඩ බාරගෙන තියෙනවා. මැයි මාසේ වැඩක් බාරගෙන තියෙනවා. ආපහු කොරියානු සංචාරයක් බාරගෙන තියෙනවා. එහෙම කිසිම අමනාපයක් නැහැ. දැනටත් වැඩ බාරගෙන තියෙනවා කියලා ජූඩ් රොගන්ස් එහෙම කිව්වා.